ගෘහණියක් විදිහට රසවත් ආහාරයක් හදන්න ගියත් අපි කියන්නේ අර අමුද්‍රව්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් අඩුවෙන් අරගෙන හදන්න තියනවා නම් හරි කැමතිනේ මොකද ඔබ දන්න හොඳකාරෝම ලෙහෙසියෙන් හදන්න පුළුවන් ඔබට අනිවාර්යයෙන් මග නොහැර හදන්නත් පුළුවන් කියලා දැන් ඇඳුමක් මහනුවා වගේ අත්දැකීමක් සමහර වෙලාවට මග හරින්නේ එතන තියෙන සංකීර්ණ බවත් එක්කනේ හැබැයි මැහුම් අපි කියන්නේ මිමි දෙකකින් ඔබට ඇඳුමක් මහන්න කවුරු හරි කියලා දෙනවා නම් ඔන්න ඔබට මග හරින්න බැරි වෙනවා අනේ නිසා අපි ලස්සන ඇඳුමක් මිමි දෙකකින් මහගන්නේ කොහොමද කියලා ඔබට කියා දෙන්න හදන්නේ මැහුම් නිර්මාණ ශිල්පිනි නන්දනී විතානගේ මහත්මියත් එක්ක එකතු වෙලා අයිබෝන් අයිබෝන් ලස්සන ෂර්ට් එකක් මහන්නේ අද ඔය ඇඳගෙන ඉන්නේ ලකුල ඒ ලස්සන ෂර්ට් එක දැන් අපි අර කියන්නේ කපල් ෂර්ට්ස් අඳිනවනේ කපල් ටී-ෂර්ට්ස් අඳිනවා එතකොට ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන් කියලා නන්දනී මහත්මිය කියන අපි ඒ ගැන පස්සේ අහමු මිමි දෙකයිද මේ එකයි එක මිමි එකයි ආ හරි හරි ඒ කියන්නේ එක මිම්මකින් කොහමද එක මිම්මකින් තමයි මේ ටී-ෂර්ට් එක මහන්නේ වෙනදට මහන්නේ මිමි දෙකකින්නේ දැන් ඔව් අද එකකින් එකකින් ඒ තමයි උරහිස මිම්ම උරහිස මිම්ම විතරයි ඔව් අපි උරහිස මිම්ම මනිමුද මනිමු හා උරහිස මිම්ම මන්න අර වගේම උර ඇට දෙක අතර දුර චුට්ටක් වෙනද වගේමයි හැරෙන්න උරහිස මිම්ම මේ උර ඇට දෙක අතර දුර ඉස්සෙල්ල පෙන්නවා වගේම මෙහෙම අතාරින්න අතෑරියහම මෙයාගේ උරහිස තියෙනවා 18ක් මේ 18 කියන මිම්ම විතරයි මට ඕන වෙන්නේ. හරි. හරි. එතකොට හරි. නන්දනි මාත්මිය කියනවා නම් වෙන්න පුළුවන්. ඔන්න මේ 18 මේක ඇදෙන වෙද්දක් හින්දා ටිකක් චෝක් වලින් අඳින්න අමාරුයි. මම කොහොම හරි අඳින්නම්. එතකොට මෙතනට ඕන වෙනවනේ රෙදි දෙපටක් ඉස්සරහ පඩුවයි පිටිපස්සේ පඩුවයි කියලා. මේ තියෙන මෙතන රෙදි දෙපටක්. මේ බලන්නකෝ. මේ දෙපටේ දැන් මම ගත්තු මිම්ම හොයලා හොයා ගන්න ඕනනේ රෙද්දක් අපි පළලා ගන්නේ පපුව මිම්මටනේ. මෙන්න මෙහෙමයි පපුව මිම්ම හොයාගන්නේ. එයාගේ උරහිස මිම්ම 18යිනේ. ඔව්. මේ 18 කියන මිම්ම දෙකට බෙදන්න. එතකොට 9යි. ඒකට දෙකක් එකතු කරන්න. මේ 9ට දෙකක් එකතු කරාම 11යිනේ. ඔන්න පපුවෙ මිම්ම. පිරිමි කෙනෙකුගේ ඇඳුම මිම්ම මනින්නේ ওই විදියට තමයි. එතකොට එක පැත්තකට යනවා. දැන් පපුව මිම්ම වගේ ඉස්සර හතරක් ගත්ත නිසා මේ පැත්තට එන්න ඕනනේ දෙකක්. එතකොට 11යි 11යි 22යි. මේ බලන්න පළල 11යි 11යි 22 එක පළුවක එක පැත්තක එක පැත්තකට 22 හරි අනිත් පැත්තට 22යි මෙතන දෙපටක් තියෙනවා මේ උස එක කැමති උසකට මම ගෙනාවා 31ක් විතර උස හරි දැන් මේ රෙදි දෙපටම ඉස්සෙල වගේම පළල පැත්තට මෙහෙම දෙකට නවාගෙන නැම්ම තමන්ගේ පැත්තට තියාගන්න ඔව් මේ ඉස්සෙල වගේම කියන්නේ වෙනද වගේම වෙනද වගේ වෙනද වෙනද නන්දනී මහත්මිය කියා දෙන විදිහට බැලුවොත් ඔව් නෑම තවන්ගේ පැත්තට තියාගන්න ඊට පස්සේ උරහිස 10 දැන් 18යිනේ දැන් එතකොට උරහිස 18 වුණාම මෙතන 9ක් නේ එන්න ඕන ඇදෙන රෙද්දක් නේ එකක් අඩු කරන්න ඇදෙන රෙද්ද නිසා ඇදෙන නැති රෙද්දක් නම් ඒ ගානම ගන්න ඒ ගානම ගන්න අන්න හරි දැන් උරහිස දෙකට බෙදුවාම 9යි එකක් අඩු කරාම 8යි ඒකමයි පල්ලෙහාටත් එයාගේ අත්කටේ ගැඹුරත් 8යි මේ බලන්නකො මේක ඇඳෙන අඩුයි පොඩ්ඩක් මේ 8යි මං කියනවනේ ඒක 8 නම් ඊට පස්සේ රෙද්ද ඉවර වෙනවනේ එතනට මෙහෙම රේඛාවක් අඳින අපි ඒකට කියන එල් හැඩයක් කියලා එල් හැඩයක් ඇඳලා ලාවට උනත් පේනවා හරි හරි මේ මුල්ල රවුම් කරාම මේකට කියනවා අත්කට කියලා හරි එච්චරයි ඊට පස්සේ මේ මුල්ලේ තියෙන කර මේ කරේ කර පළල දෙකයි ඇදෙනකොට තුනක් වෙනවා ගැඹුරත් දෙකයි ඒ කියන්නේ සාමාන්‍ය පුංචි කර දෙකේ දෙකේ චූටි කර එච්චරයි ඊට පස්සේ ඔය කර දැන් උරහිස පැත්ත නිකන් සමානව නෑනේ සාමාන්‍ය කෙනෙකුගේ පාත් වෙලානේ අපි මේ පැත්ත පාත් කරමු මෙහෙම අඟල් එකක් විතර එච්චරයි අරත කෙලවර උරහිස උරහිස ලකුණු කර තැනට උරහිස රේඛාව පාත් කරන්න අඟලක් මෙතනින් අඟලක් පහත් කරලා මෙතනට යා කරනවා ඔව් හරි එච්චරයි ඉවරයි ඉවරයි ඇඟ කොටස හරි කපමුද හරි කපමු ඉතින් එක මිනින් අපිට කපන්න පුළුවන් ඊට පස්සේ අත් වලට යන්න වෙනවා මම හිතන්නේ ඔව් මැහුම් වාසි දැන් මැහුම් වාසි තියෙනවා මෙතනම තියෙනවා ඔව් ෆුට් සයිස් එකේ මහන්නේ ඔව් ෆුට් එකේ සයිස් එකට මහන්නේ හා ඒ කියන්නේ පුංචි ප්‍රමාණයක් කාලකට වැඩි භාගයකට අඩු ඉවරයි දැන් මේකට අතක් ඕනේනේ ඔව් අතටත් අපි ගන්නේ උරහිසේ මිම්මමයි ගත්තේ උරහිස මිම්මනේ එතකොට දැන් අට විදියටනේ ඇදෙන හින්දා අදාගෙන තියෙන්නේ ඔව් එතකොට අතේ දිග ඕන තරමක් මම මේකේ දිග ගෙනල්ලා තියෙනවා
25ක් මේ තියෙන්නේ පළල මේ පැත්තට පළල අ නැම්ම මේ පැත්තට දෙන්න ඕනේ නැම්ම ඔයිසල අපි දිග ඇරලා පෙන්නමු හ්ම් අර එන විදිය හ්ම් දෙපටක් ඕනනේ මේ තියෙන්නේ රෙදි දෙපට මේ පින්ස් ගහලා තියෙන්නේ හොඳ හොඳටම මේක හරි අමාරුයි ඇදෙන අර 4 වේ කියන්නේ 4 වේ මැච් ඒ වගේ රෙද්දක් ඕ එතකොට මේ පැත්තට තියෙනවා අර 8යිනේ උරීස 8 8යි 16ක් මේ බලන්න හ්ම් මේ 16ක් තියෙනවා මෙතනට හරි සාක්ෂි දරන 16ක් තියෙනවා ඔව් ඊට පස්සේ පළල පැත්තට දෙකට නවන්න දැන් 16ක් කැපුවට සමහරවිට ඇදෙනකොට ඊට වඩා වැඩි වෙනවා හ්ම් ඔහොම දෙකට නමා ගන්න නමාගෙන මේක තමයි අතේ මුදුන මේ පැත්තෙන් කිහිල්ලක් කපන්න ඕනේ අරකට සෙට් කරන්න දැන් අර 8ක 8කටක් මේ කැපුවේ දැන් තියෙන්නේ 8යි ඊට පස්සේ නැම්ම නැති පැත්තේ නැම්ම නැති පැත්තේ කිහිල්ල ලකුණු කරන්න ඕන ඒක ලකුණු කරන්නේ උඩ වාටියේ ඉඳලා පහලට හතරහමාරක් හෝ හතරක් ලකුණු කරලා ඇයි හතරහමාරක් හෝ හතරක් හෝ හතරහමාරක් හෝ ස්මෝල් එකක හතරයි මීඩියම් එකක හතරහමාරයි ලාජ් එකක පහයි मेनल बलमु මේක තියෙන්න ඕන 16 දෙකට බෙදුවාම 8යිනේ 8යි 1යි මහුවාසියට 9යිනේ මේ තවත් තියෙන්නේ 10ක්ම බුරුලට ඕක තමයි අතේ මේක තදට අඳින්නේ නැහනේ 60 වගේ මේ තියෙන්නේ බුරුලට මේක 10ක් තිබ්බනේ ඔය 10ම රත් කටේ තියෙන්න ඕන තිබුණේ නැති වුණොත් ඒකෙන් කපා ගන්න ඕන මේකට වෙනස් කරන්න මුකුත් කරන්න එපා මේකෙන් අඩු කරන්න එපා මේකෙන් අඩු කරන්න තහනම් ආ මේක වෙනස් වුණාට කමක් නැහැ අත වෙනස් කරන්න බෑ මේක කපන්නද කපමු මෙතන පොඩි වී කට් එකක් දාගන්න අතේ අතේ මුදුනේ මූට්ටුවට අල්ලන්න ඕනනේ අයින්ස වී කට් එකක් දානවා ඔය අත ඊට පස්සේ අතේ වාටියක් මහත නැහනේ මේ පැත්ත ඒ පැත්තේ අතේ වාටිය පහක් හෝ හතරහමාරක් හෝ හතරක් හෝ හතරහමාරක් හෝ පහ කරාට තමයි සයිස් එකක් තියෙන ස්මෝල් මීඩියම් ලාජ් ඔව් ඊට පස්සේ එතන අතේ වාටිය ලකුණු කරලා මෙතන සමාන වෙන්න ඕනේ නේ එතන අතේ වාටිය ලකුණු කර මේකට අපි කියන්නේ කිහිල්ල කියලානේ ඒ කිහිල්ලට ටේප් එක තියලා හරි නැතුව හරි මෙහෙම රේඛාවක් අඳින්න මේකත් කපලා දාන්න අතත් හරි අත් දෙක අත් දෙකක් ඕ දැන් අපිට මහනවා නම් මේ ටී-ෂර්ට් එකම මොනවා හරි වෙනස්කම් කරන්න ඕනේද කාන්තාවට මේ විදියමයි අපි හිතමු දැන් උරයිස 14 කෙනෙක් කියලා. ඔව්. එතකොට 14 වුණාම අතර ලකුණු කරන්න කීයද? 14කට බෙදලා කරන්න නෑ. දෙකට බෙද එකක් අඩු කරන්න කිව්වනේ. හ්ම්. ඔව්. නෑ පෙන්ත. හ්ම්. එතකොට 7යි 6යි නේ? ඔව්. 6. එක අඩු කරනවා. ඒ විදියමයි ඒ විදියට මිම්ම ගන්න. උරයට දෙක අතර දුර අරගෙන සාමාන්‍ය මනිනකට වඩා අඟලක් අඩු කරන්න. ඇදෙන රින්දක් නා. එක මිම්මයි. එක මිම්මයි. හ්ම්. හරි. එච්චර. අතත් කැපුවා කඳ කොටසත් කැපුවා දැන් අපිට ලකු ලැඳගෙන ඉන්න එකෙන් වෙනසක් වෙනවා නම් දැන් අපි ටී-ෂර්ට් එක මහන්න පටන් ගන්න කොතනින්ද කියලා ප්‍රශ්නයක් එනවානේ ඌර හිසෙන්ද පටන් ගන්න අත්වලින්ද පළු දෙක මුට්ටු කරනවද කියන්නකෝ ඉස්සර වෙලාම ඌර හිස් දෙක මුට්ටු කරන්න අපි ලකු ලැඳගෙන ඉන්න එකෙන් වෙන්නමුද මේ 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 මේක මුට්ටු කරන්න ඌර හිස් දෙක මුට්ටු කරන්න මුට්ටු කරලා ඉවර වෙලා ඊළඟට මෙතන මූට්ටුවක් තියෙනවනේ උරීසේ. ඔව්. අර මං අතේ කට් මාක් එකක් දැම්මේ අතේ. ඒ කට් මාක් එක මෙතනට අල්ලලා අත අල්ලන්න. ඊට පස්සේ අත් වාටියේ ඉඳලා කිහිල්ල හරහා මේම දෙපැත්ත මහන දාන්න. ආය සම්පූර්ණයෙන්ම ඇඟත් එක්ක මහන පුළුවන් අත වටේට. ඔව්. සමහරවිට දැන් අත් වාටි කරවාටි මහන්නේ නැතුව. මහන්නේ නැහැ. ඔය එක තමයි මම අලුතෙන් හඳුන්වලා දෙන්නේ. මේ ඇඳුමේ කරවාටි මහලා නැහැ, අත වාටිය මහලා නැහැ, වාටිය මහලා නැහැ. අවශ්‍ය කෙනෙකුට මහ ගන්න පුළුවන්. දැන් 60 පල රෙද්දක් අරගෙන ඔය තනි මිම්මෙන් දිග ගවුමක් මහන්න බැරිද ඔය બ્લોක් එකට? ඒ කියන්නේ ඔය විදිහට. පුළුවන්. පුළුවන් නේද? පුළුවන්. හ්ම් හ්ම්. මේක මහලා තියෙන්නේ එකහමාර. ඒක අහනවා හැමෝම අහනවා ප්‍රේක්ෂකයෝ කොච්චර රෙදි ප්‍රමාණයක් ගියාද කියලා. එකහමාර. සාමාන්‍යයෙන් හඳුමක් ගවම මහනවා. එකහම දැන් මාද කිව්වනේ මිම්මක්. උස 30යි අතේ උස 25යි කියලා. හරියට මීටර එකහමාර යන්නේ මේ ඇදෙන රෙද්ද. මේ බලන්නකෝ මේක මේ ඇදෙන රෙද්ද. මේ ස්ට්‍රෙච් එක. සාමාන්‍ය ටී-ෂර්ට් එකක් ඇදෙන රෙද්දකින් මහුවත් හොඳයි. දැන් ගවුමුත් මහනවා මේ විදිහට නේ ඇදෙන රෙද්ද ලස්සනට එක වගේ මහගෙන අඳින්න පුළුවන්. වෙනස් දෙයක් කියලා දුන්නා වෙනදටත් වැඩිය තව මිම්මක් අඩු කළා එක මිම්මකින්. බොහොම ස්තුතියි නන්දනී මහත්මිය. ලකුල බොහොම ස්තුතියි අදාවට. අපි
තව දවසක මුණගැහෙන බලාපොරොත්තුෙන් සමුදෙමු එහෙනම් ඔබට ආරාධනා කරන රැඳී සිටින්න සඳනුගසවනත් සමගයි.